नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु। किंवदने गौतम बुदुरजानन वहन्से तमाई अपते मे लोके अत्त देशना कले इति उन्वहन्से पिंवदने किसी देयक सेंगेवे नहीं मे जीविते उन्वहन्सेट अवबोध वू ए सत्य ए आयुरिन्म मे मनुष्यंत देवियंत कियल दुन्ना मे सत्य अवबोध करगत्तु अय आय मे इपदिन मेरेने संसारी दुक् विंदे ने मेकिन इतर वुना ते मे सत्य संसारें इतर करवन्न अपट बुदुरजानन महासे वदाले मुन धर्मेद चतुरार्य सत्य धर्मय अभी जीवित गत्तोत् मे चतुरार्य सत्य धर्मय अपिट बहुम कलातुरकिन् तमै अहन्न लभेन्ने अपी जीवित अपिट नोयि देवल मतक तियेनवा अपी अतीतये देवल तनिविच्च वेलावट अपी बहु देनेकुट मतक वेन्ने चतुरार्य सत्य नेमेनि अपी अतीतये कियेपु देवल करपु देवल कापु बीपु देवल सन्दु सर्वल ऐविदुटु देवल मेव तमै नानाविध देवल तमै अपिट मतक वेन्ने ए अपे स्मरणे तंपत् विय तिबे බුදුරජාණන් වහන්සේ දේශනා කළ මතක තබා ගැනීමට දෙයක් ඒ තමයි චතුරාර්ය සත්‍ය. උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා ඒක. අද අපි මේ ඉගෙන ගන්නේ දේශනාව ဒුතිය ධාරණ සූත්‍රය. ධාරණේ කරගෙන සිටිනවා කියන්නේ මතක තබාගෙන සිටීමයි. ඉතින් එතකොට අපි දන්නවා උන්වහන්සේ දේශනා කළ අපිට मतकर निपा किंवा असोला मट बैन्ना असोला मट गहुआ असोला मगे दे पहार गत्ता मे देवल मतकर निपा किंवा ऐव मतकर निपा किवे एव मतकर करन सिति वैर अचुन मे वैर अचुने हित सूपिनी च पावती नैनिशाल मतकर निपा किंवा දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා කියපු දේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි තථාගතයන් විසින් චතුරාර්ය සත්‍යයයි දේශනා කරලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ මතක තබාගෙන ඉන්නවද කියලා ඇහුවා එතකොට භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ ये चतुरार्य सत्य मां मतक तवागिनेन्वा බුදුරජාණන් වහන්සේ අහනවා යතා කතම් පනතම් භික්ඛු ධාරේසි මයා චත්තාරි අරි සච්ඡානි දේශිතානි පින්වත් භික්ෂුව මා විසින් පවසන ලද ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔබ මතක තබාගෙන සිටින්නේ කොහොමද එතකොට මේ ස්වාමීන් වහන්සේ ඊටාම यहापत पिलितुरं देना किन्वा दुक्कं कोहं बंते भगवता पठमं अरी सच्चं देशितांति धारेमी स्वामीनी भाग्यतुन्नहस मम धारणे करगन सिटिनवा
මම මතක සබාගෙන සිටිනවා මෙහෙම භාග්‍යතුන් වහන්සේ විසින් ඔව් පළමුවෙනි ආරි සත්‍යයක් වදාලා ඒ පළමුවෙනි ආරි සත්‍යයේ වනාහි දුකයි දුක නම් වූ ආරි සත්‍යයයි ඊළඟට ස්වාමීනි මම මෙහෙමයි මේ පළවෙනි ආරි සත්‍ය ගැන දකින්නේ ලෝකී යම් කිසි ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ වෙනත් කවුරුන් හෝ කියනවා නම් මෙහෙම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් පළමුවෙනි ආරි සත්‍යයක් දේශනා කළා මං මේ ආරි සත්‍යෙ ප්‍රතික්ෂේප කරනවා කරලා මං වෙන දුක්ඛාරි සත්‍ය පනවනවා කියලා මේ ලෝකී කිසිවෙකුටත් ඒක කරන්න බැ එහෙනම් එදත් බෑ ඒක කරන්න අදත් බෑ හිතත් බෑ එතකොට බලන්න මේ ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝ කොයි තරම් බලවත් විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය පිළිඅරගෙන තියනවද කොයි තරම් ප්‍රබල විදිහට ඒ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන චරිතවල ලක්ෂණේ නේ ඊළඟට ඒ වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මා දරාගෙන සිටිනවා භාග්‍යතුන් වහන්සේ දෙවෙනි ආරි සත්‍යයකුත් දේශනා කළ බව ඒ දෙවෙනි ආරි සත්‍යය තමයි දුක්ඛ සමුදය ආරි සත්‍යය භාග්‍යතුන් වහන්සේ මං එහෙම දරාගෙන සිටිනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මෙහෙම කිව්වොත් කවුරු හරි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කවුරුන් නොවේවා මේ දුක්ඛ සමුදය ආරි සත්‍යය කියලා යම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැවසුවාද ඒ දුක්ඛ සමුදය මා ප්‍රතික්ෂේප කරනවා කළ වෙන දුක්ඛ සමුදයක් පනවනවා කියලා මේ ලෝකේ කිසිවෙකුටවත් ඒක කරන්න බෑ ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මං මතක තබාගෙන සිටිනවා භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි ආරි සත්‍යයකුත් වදාළ බව ඒ තුන්වෙනි ආරි සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍යය ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝකේ කවුරුන් හෝ ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා කවුරුන් හෝ කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් විසින් පෙන්වා දෙන මේ දුක්ඛ නිරෝධාරය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට මම පිළිගන්නේ නැහැ මම තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට වෙනත් දුක්ඛ නිරෝධයක් පනවනවා කියලා ලෝකේ කිසිවෙකුටවත් මේ කරන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සතරවෙනි ආරි සත්‍යයක් මේ ලෝකේ දේශනා කොට වදාලා ඒ සතරවෙනි ආරි සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒක ඒ විදිහටම දරාගෙන ඉන්නවා ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මම හිතනවා යා කියනවා මේ ස්වාමීන් වහන්සේ කියලා මං හිතනවා මේ ලෝකෙ දෙවියන් බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත ලෝකෙ කිසිවෙකුටත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ප්‍රතික්ෂේප කරලා වෙනත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයක් පනවනවා කියන එක කිසි දවසක විය නොහැකි දෙයක් දැන් බලන්න මේ විදිහට කෙනෙකුට අද කාලේ අභිමානින් එක්කෙනෙකුට කියාගන්න හයියක් තියනවාද දැන් අපි කොහේ දුක නෙමෙයි වෙනත් දුකක් කියමු ආ එහෙමත් එකක්ද කියලා ඒක පාට මොකද වෙන්නේ හිත ගැස්සෙනවා ඒ මොකද හේතුව ශ්‍රද්ධාවේ හිත පිහිටන්නේ නැහැ දැන් ඔය දුක්ඛ නිරෝධාරි සත්‍ය නෙමෙයි වෙන ක්‍රමයක් වෙන නිරෝධාරි සත්‍යයක් තියෙනවා ඔය මාර්ගය නෙමෙයි වෙන මාර්ගයක් තියෙන කීප ගමන් හිත ගැස්සෙනවා ඇයි එහෙම හිත ගැස්සෙන්නේ මේ ශ්‍රද්ධාවේ පිහිටන්නේ නැති නිසා දැන් බලන්න මේක මිනිස්යාගේ පරිහානිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ස්වාමීන් වහන්සේට සාදු සාදු භික්ඛු. පින්වත් භික්ෂුව ඉතා හොඳයි. ඉතා හොඳයි. සාදුකෝ ත්වම් භික්ඛු ධාරේසි මයා චත්තාරි යරි සත්‍යානි දේශිතානි. පින්වත් භික්ෂුව මා විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ඔබ දරා සිටින අයුරු ඉතා හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛං කෝ වික්ඛු මයා පඨමං අරිය සත්‍යං දේශිතං පින්වත් භික්ෂුව
උභහරි මම් පළවෙනි ආරි සත්‍ය හැටියට ප්‍රවසුවේ දුක නම් වූ ආරි සත්‍යයි තථානන්දාරේහි ඒ විදිහටම මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කියනවා ඒ විදිහටම මතක තබා ගන්න මා විසින් දුක්ඛාරි සත්‍ය දේශනා කළා ඒක පළමුවෙනි ආරි සත්‍යයි ඒක ඒ විදිහටම මතක තබා ගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා භික්ෂු යම් කිසි කෙනෙක් ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කවුරුන් හෝ කියනවනම් ශ්‍රමණ ගෞතමයන් විසින් පළවෙනි ආරි සත්‍යයි කියලා දුක්ඛාරි සත්‍ය පෙන්වා දුන්නා මේක මම ප්‍රතික්ෂේප කළා වෙන දුක්ඛාරි සත්‍ය පළවෙනි ආරි සත්‍ය හරියට පනවනවා කියලා ලෝකෙ කිසිවෙකුටවත් මේක කරන්න බෑ කියනවා දැන් බලන්න පින්වත්නි මෙවැනි උස්සඳින් ප්‍රවසූ දෙයක් අද ලෝකේ කිසිවෙක් නොදන්නා කිසිවෙක් නොපවසන කිසිවෙකුටත් නොවැටහෙන දෙයක් බවට පත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් භික්ෂුව මා විසින් දෙවෙනි ආර්ය සත්‍යයක් ඇටේට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කළා ඒක ඒ විදිහටම ඔබ දරා ගන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරලා වෙන දුක්ඛ ආර්ය සත්‍ය ලෝකයේ කිසිවෙකුටවත් පනවන්න බෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මා විසින් තුන්වෙනි ආර්ය සත්‍යයක් ඇටේට පැවසුවේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය ඒ විදිහටම ඔබ දරා ගන්න මේක තුන්වෙනි ආරි සත්‍යයි කියලා මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය කවුරු හරි කෙනෙක් කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් විසින් පවසන ලද මේ දුක් නිරුද්ධ වීම තුන්වෙනි ආරි සත්‍යයි මම මේ ආරි සත්‍ය ප්‍රතික්ෂේප කරනවා මං වෙන ආරි සත්‍ය පනවනවා කියලා ලෝකී කාටවත් කරන්න බෑ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය පින්වත් භික්ෂුව මා විසින් පවසන ලද සතරවැනි ආරි සත්‍යයි ඒ අයුරින්ම දරා ගන්න මේක ලෝකේ කාටවත් විනාශ කරන්න බෑ අපපතිවත්ය එතකොට ලෝකේ කිසි කෙනෙකුට ඒක වෙනත් ක්‍රමයකට හරවන්න බෑ මේක ධර්ම චක්‍රය පින්වත් මේ ලෝකේ පුරාවට තියෙන්නේ මේ මිනිස්යාගේ දුක් කඳුනාගෙන කතා කරනවානේ අපිට සාමාන්‍ය නැහැ අපිට ඇඳුම් නැහැ අපිට ගොවිතැන්පත් නැහැ අපිට නිවාස නැහැ අපිට ලයිට් නැහැ අපිට පහසුකම් නැහැ කියකි තම තමන්ට ඉස්මතු වෙන දුක නොයේ කයිරින් ලෝකේ කතා කරනවා එතකොට මේ දුකට හේතුව ලෝකේ නොයේ කයිරින් විග්‍රහ කරනවා මේකට අරක කරන්න මේකට මේක කරන්න මේකට මේක කරන්න කියකේ වෙනත් දුක්ඛ සමුදයක් ලෝකේ කතා කරනවනේ ඊට පස්සේ ලෝකේ කතා කරනවා දැන් හරි දැන් අපි දුක ඉවරයි කියලා වෙනත් දුක්ඛ නිරෝධයක් ලෝකේ කතා කරනවා ඒ වගේම ලෝකේ කතා කරනවා මේකට මේක කරමු මේකට මේක කරමු මේකට මේක කරමු කියලා මාර්ගය කතා කරනවා හැබැයි මේ සියලු දෙනාම එක ආර සත්‍යයක්වත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට ඒක භික්ෂුවක් පැමිණෙනවා පැමිණලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා කුමක්ද මේ අවිද්‍යාව පින්වත් භික්ෂුව දුක්ඛාරි සත්‍ය ගැන අවබෝධයක් නැද්ද දුක්ඛ සමුදය ආරි සත්‍ය ගැන අවබෝධයක් නැද්ද දුක්ඛ නිරෝධ ආරි සත්‍ය ගැන අවබෝධයක් නැද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ගැන අවබෝධයක් නැද්ද මේ තමයි අවිද්‍යාව මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ නිසා පින්වත් භික්ෂුව දුක්ඛාරි සත්‍ය මෙයයි කියා අවබෝධ කිරීමට උත්සාහ ගත යුතුයි දුක්ඛ සමුදයාරි සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි දුක්ඛ නිරෝධාරි සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි. එතකොට මොකද්ද පහළ වෙන්නේ? විද්‍යාව. ඇයි අවිද්‍යාව නේක නොදැනීම? භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විද්‍යාව විද්‍යාව කියනවා. විද්‍යාව කියන්නේ කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව දුක්ඛාරි සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදයාරි සත්‍ය ගැන
යම්මවෝදයක් ඇද්ද දුක්ඛ නිරෝධාරි සත්‍ය ගැන යම්මවෝදයක් ඇද්ද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද මහණෙනි මේට විද්‍යාව යයි කියනු ලැබේ එත්තවතාති විඥා ගතෝ හෝති මේ පමණකින්ම විද්‍යාවට පැමිණීවි එතකොට දැන් මේ ලෝකෙ තියෙන විද්‍යාව කියලා වෙන මේක ඒ මොකද්ද ඒක චතුරාර්ය සත්‍ය නොදැන එහෙනම් ඒක පුතඥන පුතඥන විද්‍යාව එහෙනම් අපට ලෝකෙ තේරුම් ගන්න දෙන විද්‍යා දෙකක් තියෙන බව කුමක්ද ඔව් ආර්ය වූ විද්‍යාවක් සම්බුද්ධ වූ විද්‍යාවක් තථාගත විද්‍යාවකුත් තියෙනවා පුතඥන විද්‍යාවකුත් තියෙනවා එතකොට මේ පුතඥන විද්‍යාව කොයි තරම් පුද්ගලික ඉගෙන ගත්තා ඒ පුද්ගලයා කොයි තරම් ඉගෙන ගත්තත් किसी दवास को होगी दुख उठ आबोध विन्दने खावदावत तो विन्दन दुकटे हेतु उठ बाटहागन लेबिन्नी नै खावदावत तो उठे दुके निदाहसुन लेबिन्नित नै खावदावत तो उठे दुके निदाहसुन मार्ग यक्षुरागन लेबिन्नित नै माक्निसाद इतने तिबिन्नी आविद्याव निसाय नमुत यम किसकिने आरी विद्याव की චතුරාරි සත්‍ය අවබෝධය යම් කිසි කෙනෙක් ඇති කරගත්තු පුතඥන භාවයෙන් නිදහස් වුණොත් ඒකින හැබෑම විද්‍යාවට පැමිණුණු කෙනෙක් එයා හැබෑ ලෙසම තමා විඳින්නේ දුක දුකක් නම් ඒ දුක දකිනවා ඒ දුකට යම් හේතුකාරක දෙයක් ඇද්ද යත් ඒ විදිහටම ඔහු තේරුම් ගන්නවා මේ දුක නිරුද්ධ වන්නේ යම් අයුරකින්ද ය තේරුම් ගන්නවා දුක් නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල ඔහු තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ ඇයි මේ මිනිසයාට මේක දේශනා කරන්නේ උන්වහන්සේ මේ කාලයාගේ ඇවෑමෙන් කලින් කලට මේ මිනිසයාගේ කතා බහ තුලින් මිනිසයාගේ විවහාරය තුලින් මේ සත්‍ය ඈත් වෙනවා මේ සත්‍ය වැහිලා යනවා මේ සත්‍ය නැත්තටම නැති වෙලා යනවා ඊට පස්සේ මිනිස්සු දුකින් නිදහස් වෙන්න විවිධාකාර දේවල් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි අනඤ්ඤථානි මේ සත්‍යයට කියනවා තත කියලා තත කියන්නේ වෙනස් වෙන්නේ නැහැ ඒ අයුරින්ම තියෙන දේ අවිතත වෙනස් අයුරකට පත් නොවන දේ අනඤ්ඤත අන්‍ය වූ ස්වභාවයකට පත් නොවන දේ මහණෙනි ඒව නැහැ මේ දුකත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකෙ කවුරු නොවේවා මේ දුකයි කියලා දන්නේ නැද්ද මේ දුකේ හටගැන්ම කියලා දන්නේ නැද්ද මේ දුක්ඛ නිරෝධය දන්නේ නැද්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දන්නේ නැද්ද ඔවුන් ලෝකේ ශ්‍රමණියෝ නොවේ ඔවුන් ලෝකේ බ්‍රාහ්මණියෝ නොවේ ඔවුන් ලෝකේ ශ්‍රේෂ්ඨත්වයටපත් නොවේති එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් එහෙම වෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඔව් චතුරාර්ය සත්‍ය ගැන තේරුම් ගන්න අයයි ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යෙහි කීචි භික්ඛවේ අනුකම්පෙය්‍යාත මහණෙනි ඔබ කාට හරි අනුකම්පාව තියෙනවා නම් කවුරුන් ගැන හෝ අනුකම්පාව තියෙනවා නම් සෝතබ්බම් මඤ්ඤෙයුම් ඔවුනුත් හිතනවා නම් ඔබ කියන දේ ඇසිය යුතුයි කියලා මිත්තාව අමච්චාව ඥාතිව සාලෝහිතාව ඔව් මිත්‍රයන් වෙන්න පුළුවන් යාළුවන් වෙන්න පුළුවන් නෑදෑයෙ වෙන්න පුළුවන් ලේනාසි වෙන්න පුළුවන් තේවෝ භික්ඛවේ චතුන්නං අරි සච්චානං යථා භූතං අභිසමාය සමාදපේතබ්බා නිවේසීතබ්බා පතිත්තාපේතබ්බා මහණෙනි එයාලට කියලා දෙන්න මේ චතුරාර්ය සත්‍යයේ සමාදන් කරන මේක තමයි සත්‍යය ඒකේ ඒක අවබෝධ කරවන්න උනන්දු කරවන්න ඒ චතුරාර්ය සත්‍ය අවබෝධී පිහිටවන්න ඒක තමයි කියනවා ඒ අය කෙරේ තියෙන අනුකම්පාව ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ගැන අනුකම්පා කළ යුතුයි අනුකම්පාවෙන් ඇයි මේ චතුරාර්ය සත්‍ය කියා දෙන්න කියලා වදාරන්නේ ඔව් මිනිස්සයා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුළ
විශාල දුකකින් නිදහස් වෙනවා ඒක හිතන්න බැරි තරම් දුකකින් මනුෂ්‍යයා නිදහස් වෙනවා කොහොමද නිදහස් වෙන්නේ මේ බලන නිදහස් වෙන ආයුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහමෝද වේලිලා යනවා වේලිලා ගිහිල්ලා මහමෝදේ ඉතුරු වෙනවා බින්දු දෙක තුනක් වතුරු බින්දු දෙක තුනක් ඉතුරු වෙනවා ඊට පස්සේ අහනවා මහණෙනි මහමෝදේ සිඳී ගිය ජලයේද වැඩි ඉතුරු ජලයේද කියන භාග්‍යතුන් වහන්සේ මහමෝදේ යම් මහ දීකදක් තිබුණාද ඒ සියලුම දීකඳ සිඳී ගියා ඒ සිඳී ගිය දීකඳමයි මහත් භාග්‍යතුන් වහන්සේ දෙතුන් විදක් ඉතුරු වුණාද මේ ඊට ස්වල්පයයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරයිද ඔහු සිඳන ලද්දා වූ දුක මහා සයුර වගේය ඔහුට ඉතිරි විය යුතු දුක මහා සයුරේ ඉතිරි වූ දී බිඳු වැනිය බලන්න පුදුම උපමාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි පුරුෂේ මහා සාගරයේ ඇඟිල්ල දමා දී බිඳු දෙකක් ඉවත් කරයි මහණෙනි ඔබ කුමක්ද සිතන්නේ ඒ ඉවත් කරන දී බිඳු දෙක වේද මහා සාගරයේ යම් ජල බිඳු වේද කුමක්ද වැඩි එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මහා සාගර ජලයයි වැඩි මේ ඉවත් කරන ලද්ද ඉතාමත්ම ස්වල්පයයි බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නේ මේ වගේ තමයි සසදා ගන්න බැරි තරම්ම දුක චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනා ප්‍රහාණය කරනවා ඒක මෙපමණ ප්‍රමාණයක දුකක් අවසන් වුණා කියලාවත් කියන්න බෑ කියනවා ඒ තරම්ම දුකක් එයා අවසන් කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මහපොළු නැති වෙනවා මේ මහපොළු විනුවට ඉතුරු වෙලා තියෙනවා පුංචි වෙරළු ගෙඩි හතක් වගේ පස්කට හතක් මහණෙනි අර නැති වූ පොළොවත් එක්ක අර චූටි වෙරළු ගෙඩි තරමේ පස්කට හත සංසන්දනය කරද්දී නැති වූ පොළොවේ විශාලත්වයක ප්‍රමාණද කියලා භාග්‍යතුන් වහන්සේ කිසි දවසක අර වෙරළු ගෙඩි වල වෙරළු ගෙඩි හතේ ප්‍රමාණය වගේ කුපමණද කියලා කියන්න බෑ කියනවා මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනා නිදහස්වන්නා වූ දුක මහා පොළොව වැනි දුකකි. එයි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනා කරන්නේ දැන් මම ඔබට පෙන්වන්නේ සමුද්ද සූත්‍රය, පඨවි සූත්‍රය මේ වගේ සූත්‍ර දේශනා උන්වහන්සේ වදාළේයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන් සත්‍යා විඳින්නා වූ දුක ගැනයි සත්‍යා විඳින්නා වූ දුක ගැනයි දැන් ඒ කාලේ මේ දුක ගැන කතා කරන එක ලෝකේට අරුමයක් නෙවෙයි ලෝකේ සියලු දෙනාම මේක තේරුම් ගන්න මහන්සි ගත්තා ඒ මොකද ඒ ඇයි මිනිස්සු මහන්සි ගත්තේ ඒ කාලේ මිනිසුන්ට තිබුණ ප්‍රඥාව දුක් විඳීම නෙමෙයි හේතුව ඒ කාලේ මිනිසුන්ට ප්‍රඥාව තිබුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නේ කවුද? ප්‍රඥාවන්තය. දැන් ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් රහතන් වහන්සේලාගේ විස්තර. අපි ගත්තොත් තේරි ගාථා. ඒ රහතන් වහන්සේලාගේ විස්තරවල තියෙනවා මා විසින් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරන ලද්දේය. විද්‍යා තුන. මොනවද මේ ත්‍රිවිද්‍යාව කිව්වේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය චුතූපපාත ඥානය ආසවක්ඛේ ඥානය දැන් මේ පුබ්බේ නිවාසානුසුති ඥානෙන් තමන්ගේ දුක ගැන සම්පූර්ණ චිත්‍රය ගන්න පුළුවන්. ඇයි පෙරවිසු කඳපිළිවෙල දන්න නුවණ තමන් කල්ප ගණන් මේ සංසාරේ සත්‍ය වෙලා හිටපුවා, පිරිත් වෙලා හිටපුවා, නිරේගියපු ඒවා දුක් දුම්නස් ගැන සම්පූර්ණ අවබෝධය. ඒක විද්‍යාව. එතකොට ඒ විද්‍යාව තුළ එයාට දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන්න රුකුලක් නැද්ද? රුකුලක් තියෙනවා. තමන්ගෙන තේරුණා තමන්ට අන්නයි කියලා අවිද්‍යාව තියෙන්න පුළුවන්. කොහොමද මේ මම දුක් විඳාට අනිත්‍ය සැප විඳිනවා ඇති? එතකොට චුතූපපාත ඥානෙ පහළ වෙච්ච කෙනාට දෙවෙනි විද්‍යාව පහළ වෙච්ච කෙනා දන්නව ඒ අය කර්මාන රූපව සමාපෙමිනේ යම් ගමනක්ද ඒ බඳුම ගමනක තමයි අන් අයත් යන්නේ. එතකොට තීරුම් යනවා මේ කර්මානුරූප උපදිනවා කර්මානුරූප චුති වෙනවා. මේක දකිදී මේ ලෝකයේ කිසිවෙක්
ඉස්තිරසාර සැපේක රැඳී ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔහු තමා කෙරෙහිත් කලකිරෙන අසවල්ලාය වගේ වෙන්න ආසයි, අසවල්ලායගේ වෙන්න ආසයි කියලා හැඟීමක් තියෙනවනේ. ඒ කෙරෙහිත් කලකිරෙනවා. ඇයි කොහේ ගියත් දුකමනේ. ආන් ඒක නා මොකද වෙන්නේ? මේ මේ ලෝකයට බැඳී තිබෙන යම් කාම ආසාවක් ඇද්ද? භව ආසාවක් ඇද්ද? අවිද්‍යා ආශ්‍රවයක් ඇද්ද? මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරන ආස්වාක් ඥාන ලැබනවා. බලන්නේ ඒ රහතන් වහන්සේලාගේ නැත්නම් ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ තුල ඉස්මතු උනේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට අපිට මේකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේ මේ සාමාන්‍ය මිනිසයාට තේරුම් ගන්න වර්තමාන සාමාන්‍ය මිනිසයාට තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ මේ මිනිසාවගේ තියෙන මාන්න නිසාමයි. මොකද පුතග්ජන විද්‍යාවෙන් අන්ධ වෙලා දැන් අවිද්‍යාවෙන් අන්ධ වුණාම අවිද්‍යාව කියන එක තීන බව තේරුණාට වඩා දරුණු නැද්ද? අවිද්‍යාව කියන එක තමන්ට තියෙනවා කියලා තේරුම් ගැනීම තුළ විද්‍යාව පහළ කරගන්න ඉඩකඩක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ අවිද්‍යාවම විද්‍යාව කියලා හිතාගත්තොත් එයාට කියන අවිද්‍යාවෙන් අන්ධ වෙනවා කියලා. අවිද්‍යාවෙන් අන්ධ වුණාට පස්සේ කිසිම ආකාරයකට මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමට ඌට අවස්ථාව නැතු යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා බලන්න. උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ මේක දේශනා කරන මේ ලෝක සියලු සත්‍යයන් පිළිබඳව. උන්වහන්සේ මේක පෙන්වනවා මහණෙනි යම්කිසි කෙනෙක් යම්කිසි මිනිසෙක් යම්කිසි මිනිසෙක් මිනිස් ලෝකයෙන් චුත වෙයිද? නැවත මිනිසුන් අතර උපදීද? ඔවුන් ඉතාමත්ම ස්වල්ප දෙනෙකි. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුත වෙලා නිරේ උපදිති. අපිට තේරෙන්නේ නැහැ මිනිස්සු නිරේ කියලා උපදිනවනේ. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව තිරිසන් ලෝකේ උපදිති. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව പ്രേත ලෝකේ උපදිති. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව අසුර ලෝකේ උපදිති. ඉතාම අල්ප පිරිසක් මිනිස් ලොවින් චුතව දෙවියන් අතරට යති. නමුත් බුද්ධ කාලේ තමයි ටිකක් හරි දෙවියන් අතරට යන පිරිස වැඩි. එක්තරා අවස්ථාවක සක්දිවිඳු බුදුරජාණන් වහන්සේට දේශනා කළා ශ්‍රාවණී භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලෙදී ගෞතම බුද්ධ ශාසනය බබලන කාලෙදී දෙව් පිරිස වැඩි වෙනවා. වඩින්ති දිබ්බාකාය දිව්‍ය පිරිස වැඩි වෙනවා. අසුර පිරිස හීන වෙනවා. හායන්ති අසුරාකාය අසුර පිරිස හීන වෙනවා. නමුත් ස්වාමීනි ශාසන අන්තර්ධානය වුණාම වඩින්ති අසුරාකාය අසුර පිරිස වැඩි වෙනවා. ඔව් හායන්ති දිබ්බාකාය දිවි පිරිස අඩු වෙලා යනවා. දැන් එහෙම නම් බලන්න ලෝකේ දිව්‍ය පිරිස දිවි වෙන්නේ මොකෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා ඥානවන්තය පින් කර ගැනීමෙන් ඥානවන්තයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමයි දෙවියන් අතර පිරිස වැඩි වෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ලෝකේ සැඟවී ගියාම පින්දහම් කරගන්න අවස්ථාව නැති යනවා. ඇයි? කළොත් කරන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනමයි යම් කිසි දෙයක්. ඊට පස්සේ එක්ක තරගයකට එක්ක තමන්ගේ නමට මේ වගේ ඊළඟ තමන්ට වඩා ඉහළින් තව කෙනෙක් පිනක් කරයි කියලා ඒක වළක් කරනවා. එහෙමනේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති ලෝකේ යමක් කරන්නේ. ඊට පස්සේ තව කෙනෙක් යමක් කරන්න හැදුවොත් මේ මට ඉහළින් යනවා කියලා ඒකට වළ කපනවා. ඉතින් මේ වගේ අර පිනක් කරගන්න ගිහිල්ලා බොහෝ අකුසල උත්‍රාස් කරගන්නවා චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකේ. චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් විතරයි අනුන්ගේ පිනගෙන සතුටු වෙන්නේ. ඒක අනුමෝදන් වෙන්නේ. ඒක අනුමෝදන් වෙන්නවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය නොවැසී ගියාම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන් අතර යමෙක් චුත වේද ඒ චුතවන්නා වූ අය නැවත දෙවියන් වෙලා උපදිත්නම් ඔවුහු ඉතාමත්ම ස්වල්පයකි. ඔවුන්ගෙන් යමෙක් මිනිසුන් අතරට එත්නම් ඔවුන්ද ස්වල්පයකි. බොහෝ දෙවිවරු මරණින් මතු නිරේ උපදිති. බොහෝ දෙවිවරු මරණින් මතු තිරිසන් අපාය උපදිති. බොහෝ දෙවිවරු මරණයෙන් මතු ප්‍රේත ලෝකී උපදිති. දැන් මේ වගේ දැන් ඉතාම ස්වල්ප දෙනෙක් මිනිස් ලෝකෙට එනවා, ඉතාම ස්වල්ප දෙනෙක් දිව ලෝකෙට යනවා.
ඊටාම ස්වල්ප දිනෙක මිනිස් ලෝකෙන් චුත වෙලා නැවත මිනිස් වෙනවා. ඊටාම ස්වල්ප දිනෙක දිවි ලෝකෙන් චුත වෙලා නැවත දෙවියන් වෙනවා. නමුත් බොහෝ මිනිසුන් සතර අපාගත වෙනවා. බොහෝ දෙවිවරු සතර අපාගත වෙනවා. එහෙනම් වැඩිපුරම ලෝකේ සත්‍යයන් ඉන්නේ කොහෙද? සතර අපායෙමයි. නැවත 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 උපදින්නේ සතර අපායෙමයි. එතකොට මේ වගේ සතර අපායට වැටි වැටි යන ස්වභාවයෙන් යුතු කෙනා මිනිස් ලෝකෙට එනවා. ඒ මිනිස් ලෝකෙට ආවට පස්සේ ඔහුට ඇහෙනවා නම් අර චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ ඔහු ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අර සතර අපායට වැටෙන ස්වභාවය ඔහු තුලින් නැති වෙනවා. එතකොට ඔහු සුරක්ෂිත භාවයට පත් වෙනවා. සතර අපායෙන් වැටෙන ස්වභාවය ඔහු තුල නැති වී ගිය ගමන් ඔහු ක්ෂය කරන ලද්දා වූ දුක මහා සාගරේ වගේ. ඔහුට විඳින්න තිබෙන දුක සාගරෙන් නගාගත් දිය බින්දක් දෙකක් වගේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වා දෙන්නේ කොයි තරම්ම භයානක සංසාර ගමනකද මේ සත්‍යය මේ යන්නේ. එතකොට මේකේ ඔහුට ගැලවීමක් පේන තෙක් මානිකවත් ඔහුට ගැලවීමක් පේන තෙක් මානිකවත් නැහැ. නමුත් ඔහුට වැටහෙන්නේ නැහැ මේක. ඇයි වැටහෙන්නේ නැත්තේ? ඔහු දුක්ඛාරි සත්‍ය අසා නැහැ. දුක්ඛ සමුදය අසා නැහැ. දුක්ඛ නිරෝධය අසා නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය අහලා නැහැ. නමුත් ඔහු මේවා ඇහුවත් ඔහු ප්‍රඥාවන්ත නැත්තම් ඔහු ඒ ගැන සිත යොමු කරන්නේ නැහැ. ඔහු ප්‍රඥාවන්ත වුණොත් පමණයි ඒ ගැන සිත යොමු කරන්නේ. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කරුණාව දකින්න තියෙන උතනයි. අපි නිතර නිතර කියනවා උන්වහන්සේට මහා කාරුණිකයි මහා කාරුණිකයි. නමුත් කවුරු හෝ ඇහුවොත් ඔබෙන් ඇයි ඔබගේ ශාස්ත්‍රඥ උන්වහන්සේට ඔබ මහා කාරුණික කියන්නේ? එතකොට ඔබට දෙන්න උත්තරයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැත්තම් මහා කාරුණික කියන්නේ ඇයි? දැන් උන්වහන්සේ මහා කාරුණික කියන්නේ මේ කරුණ නිසා. සත්‍යමේ දුකට පත් වී සිටින හේතු උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකේ සත්වයන් අතර ප්‍රාණඝාතයෙන් වැළකී සිටිත්නම් ඔවුන් ස්වල්ප දෙනකි. ප්‍රාණඝාතේම කරන අය බොහෝය. බොහෝය. පසුගිය දවස්වල අපි හදිසියේ ගියා මේ පොඩි ගමන. ගියපු වෙලාවේ බෙරළ බඩ ඇවිදගෙන යන්ති බෙරළේ දැලක් ඇදගෙන ආවා. එතකොට මේ පොඩි ළමයි බබාල වඩාගත්තු අම්මලා මේ කොහොම දුවගෙන ගිහිල්ලා සිනහා වෙවි බලාගෙන සිටින වර සතුන් මැරෙන හැටි. එතකොට බලන්න එතකොට මට මතක් වුණේ මේ ලෝකේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නෝ ස්වල්පයකි ප්‍රාණඝාතී කරන්නෝම බොහෝය. සොරකමින් වැළකී සිටින්නෝ ස්වල්පයකි සොරකම් කරන්නෝම බොහෝය. කාමේ වරදවා හැසිරින්නෝ බොහෝය. කාමේ වරදවා හැසිරීමෙන් වැළකී සිටින්නෝ ස්වල්පයකි. බොරු කියන්නෝම බොහෝ වේති. බොරු නොකියන්නෝ ස්වල්පයකි. කේලාම් කියන්නෝම බොහෝය. කේලාම් නොකියන්නෝ ස්වල්පයකි. මේවා සත්‍යද අසත්‍යද? දැන් බලන්න මේ වගේ දස අකුසල කර්මයන් නිනන් නිරන්තරයෙන්ම මේ බහුල වශයෙන් සත්‍යා යොමු වෙලා සිටින්නේ ඔහු චතුරාර්ය සත්‍යත් අවබෝධ කරල නැත්තම් ඔහු සිටින්නේ අවිද්‍යාව තුල. නම් ඔහුගේ කර්මය හැදෙන්නේ නැද්ද? ඔහුගේ කර්මය සකස් වෙන්නේ නැද්ද සතර අපාය පිණිස? යලි යලි සතර අපායට මේ ඔහුගේ කර්මය සකස් වෙන්නේ. යලි යලි සතර අපායට සකස් වෙන කර්මය නිසා ඔහුට බේරෙන්න තියෙන අවස්ථාවල් ඉතාමත්ම අඩුයි. ඔහුට බේරෙන අවස්ථාවල් වලට වඩා තියෙන්නේ ඔහු විපතට පත් වෙන අවස්ථාවමයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපුදී හරි අපි ඒක අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ උන්වහන්සේ කොයිතරම් වගකීමකින්ද මේ දේශනාවල් පෙන්වා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කෙනෙක් කල්පනා කිරීම, කෙනෙක් යොමු වීම, කෙනෙක් ඒ ගැන සිටීම උන්වහන්සේ මෙහෙමයි පෙන්වා දෙන්නේ. මහණෙනි යම් අරුණෝදයක් ඇද්ද, අරුණ උදා වීමක් ඇද්ද, මෙය හිරු නැගින බවට නිමිත්තයි. ඒ කියන්නේ හිරු නැගෙන්නේ ඉස්සර වෙලා ආකහේ
ඔව් ලාපාට සුදු එළියක් තියෙනවා. එතකොට අන් පැත්තේ අඳුරි මේ පැත්තේ සුදු එළියක් තියෙනවා ලාපාට. එතකොට ඒකේ තේරුම මොකද්ද? ඕන්න දැන් හිර පායන්න ළඟයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ තමයි යම් කිසි කෙනෙකුට ඔව් චතුරාර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද සම්මාදිට්ඨිය ඇතිවීමක් ඇද්ද එය ඔහුගේ ජීවිතේ අරුණ උදාවීමයි. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ සඳුත් නැත්තම් ඉරුත් නැත්තම් ඒකාකල්ම මහා එළියක් පහළවන්නේ දැන් අපිට මේ කොච්චර මේ එළි අපි රාත්‍රී කාලේ දැල්ලුවත් සූර්යා ලෝකයට සමානද මුළු ලෝකෙම කියලා එළිය දැම්මත් සූර්යා ලෝකයට සමාන එළියක් දාන්න බෑ චන්ද්‍රා ලෝකයට සමාන එළියක් දාන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ විත පවතින්නේ බලවත්ම ඝනාන්ධකාරයයි එකල්හි දවල් රාත්‍රී දින සති මාස වර්ෂ කිසිවක් කිසිවක් නැහැ ඝනාන්ධකාරයමයි තියෙන්නේ එතකොට ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි යම්තා තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ නූපදීද ඒ තාක්කල්ම ලෝකේ තියෙන්නේ බලවත් ඝනාන්ධකාරයකි දැන් එතකොට මේ ශාසනේ නැති වේගෙන යනකට මොකද වෙන්නේ ලෝකෙට ආයිමත් ඝනාන්ධකාරයට යනවා දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමිය තුල ඒ භූමියේ වාසය කරපුවම මේ ධර්මයේ විනාශ කළා ඒ භූමියේ වාසය කරපුවම ඒක සුන්නත් දූලි කළා ඒක නැත්තටම නැති කළා ඒගොල්ලෝ හිතුවා හරි දෙයක නෙවෙයි කියලා ඊට පස්සේ ඒගොල්ලෝ ස්ථාපිත කළා බිලි පූජාව දැන් පසුගිය දවස්වල දැන් දෙකටම බිලි පූජාවල් යනවා මේ දවස්වල ඉන්දියාවේ හරකුන් සතුන් 250,000 ඔව් දහස් ගණන් ලක්ෂ ගණන් බිලි පූජාවෙන් එතකොට මේ හිතන්න මොකද්ද මේ තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය දැන් බලන්න මේ ඝනාන්ධකාරයේ මේ සත්‍යයා වාසය කරන ආකාරයේ මේ සත්‍යයට වෙන පිළිසරණක් නැහැ මේ සත්‍යයට තියෙන එකම දේ තමයි මේ ආකාරයට දුකටපත් වෙලා සිටීම නමුත් ඔහු ඒක දන්නේ නැහැ ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග දිවා වේරණයට යනවා පටිභාන කියන පර්වතයට යනකොට දැක්ක විශාල ප්‍රපාතයක් ඒ ප්‍රපාතේ දැකලා භික්ෂුන් වහන්සේ නමක් කියනවා භාගතුන් වහන්සේ මේ විශාල ප්‍රපාතයක් කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ප්‍රපාතින් මොකද්ද මේක විශාල ප්‍රපාතයක් නෙමෙයි දැන් අපි ලෝකාන්තය බලන්න ගිහිල්ලා කියනවා මේක තමයි ලෝක මේක ඒක නෙමෙයි ලෝකාන්තය ඒක නෙමෙයි ප්‍රපාතය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුව භාග්‍යතුන් වහන්සේ නිරතුරා භයානක ප්‍රපාත තියනවාද තියනවා මහණෙනි මීට වඩා අති බිහිසුන භයානක ප්‍රපාතයක් තියෙනවා ඒ තමයි කෙනෙක් දුක නම් වූ ආරි සත්‍ය දන්නේ නැද්ද දුක හට ගැනීම නම් වූ ආරි සත්‍ය දන්නේ නැද්ද දුක් නිරෝධ ආරි සත්‍ය දන්නේ නැද්ද දුක් නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය නොදනිද්ද ඔව්හු ඉපදීමට හේතු වෙන කර්ම රැස් කරති ජරාවට පත් වෙන්න හේතු වෙන කර්ම රැස් කරති මරණයට හේතු වෙන කර්ම රැස් කරති කායික මානසික දුක් දුම්නස් විඳීමට හේතු වන කර්ම රැස් කරති ඒ රැස් කිරීම හේතුවෙන් නැවත නැවත ඔහු උපදීම කරාම යති දැන් බලන්න පින්වත්නි එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දේ තේරු නොගැනීම නිසා නේද මේ සත්‍යයට මේක සිද්ධ වෙන්නේ දැන් ඔබට තේරෙනවා ඇති මේ දැන් අපි සූත්‍ර දේශනා රාශියක් මේ කතා කරනවා ඔබට තේරෙන විදිහට උන්වහන්සේ ලොකු මහන්සියක් අරන් තියෙනවා කුමක් පවසන්නේද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තියෙන ලාභය උන්වහන්සේ දේශනා කරන මහණෙනි මා අවබෝධ කළා දැක තියෙනවා අපායක් නිරය ඒ නිරේ නම මහා පරිලාහ මහා දෙවිල්ල මහා පරිදාහය ඒ තමයි මහණෙනි නිරේ උපන්න කෙනාට ඇහැට හොඳ දෙයක් පේන්නේ පේන්නේම නරක දෙයක් තමාට දුක සූකේ උපද්දවන දෙයක්
ओगी कानट अहिन्नीम अप्रिय आमनापदया ओगी नासीर देनिन्नीम अप्रिय आमनापदया ओगी दिवट देनिन्नीम अप्रिय आमनापदया ओगी शरीरेट स्पर्श वेन्नीम अप्रिय आमनापदया ओगट सितेन्नीम अप्रिय आमनापदया किन महानी मेक महा भयानक निर्या එතකොට භික්ෂුන් වහන්සේ එනවා කහගෙන කියනවා බාහිතුන් වහන්සේ ඒකනම් හැබෑවක්මයි ඒ නිරේ ඊටාමත්ම භයානකයි මීට වඩා බිහිසුණු වෙනත් නිරයක් නම් තියෙන විදිය නෑ මීට වඩා බිහිසුණු දුකක් නම් තියෙන විදියක් නෑ බුදුරජාණන් වහන්සේ දල නැත මහාන මීට වඩා බිහිසුණු දුකක් බිහිසුණු පරිලාහය තියෙනවා ඒ බිහිසුණු පරිලාහය තමයි මේ සත්‍යය दुख आर्य सत्य भव दाने दुख आर्य सत्य दाने दुख समुदय आर्य सत्य दाने दुख निरोध आर्य सत्य दाने दुख निरोधगामिनी पटिपद आर्य सत्य दाने मे नुदन्ना निशा ओह मुखदेट ये नुदन्ना निशा ओह नैवत नैवत पुदींद ही तुन देवल्म रेस कर इन्नवा विशाल महानवर आनंद स्वामी पिंड पाते वडिनो विशाल महानवर पिंड पाते वडिदी लिच्छवी लिच्छवी कुमार वरु बहुम शिवं तंग वलते ඉතාම සිවුම් සිදුරු වලට ඊතලෙ විදිනවා මේක දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මං විශාලා මහනුවර පිඬුසිඟා වැඩියා එතකොට භාග්‍යතුන් වහන්සේ මං දැක්ක මේ චූටි සිදුරු වලට හරියටම ඉලක්කෙට ලිච්ඡවීන් ඊතලෙ විදිනවා භාග්‍යතුන් වහන්සේ මම මේක දැකලා මං හිතුවා මේ ලිච්ඡවි කුමාරවරුන්ට නම් හොඳ පුහුණුවක් ලැබෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහන්නී ඒකද ලේසි නැත්නම් අස්ලෝමයක් හතකට පළලා තව හතරට පැලු අස්ලෝමයක් සිඳගෙන යන්න විදිහමද? භාග්‍යතුන් වහන්සේ ඒක නම් අතිශයින්ම අමාරු වැඩක් කියනවා. महानी वगे तमा की नो मे चतुरारी सत्य अवबोधि अतिशयन्म शिवं के नो मे शिवं के कुमंग प्राज्ञा विंदेन्मे शिवंदे कल्पना करमकिंद प्राज्ञा विनु विन देखे प्राज्ञा बहुम तीक्षण विधेयट त्यून विधेयट हसरोल तमाय या मे चतुरारी सत्य अवबोध करे अभी कौर चतुरारे सत्य आबोध करके दुष्ट कंकर कोच्चरी अद लोके ईरसिया कंकर कोच्चर इन दाने वाल वाल गिरी कोच्चर इन अद तेनिसा शिवंगीट प्राज्ञा हसुर अंकना शिवंगीट प्राज्ञा हसुर अंकना तम मे चतुरारे सत्य दकीन अवबोध कर कल्पना करे गंबल मे දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉදීම දුකයි කියලා. අපිට වරින් වර හිතෙනවා කොහොමද හිතෙන්නේ? මේ ඉදීම නම් දුකයි කියලා හිතෙනවා. නමුත් ඊට පස්සේ තියෙනවා නමුත් දැන් අපි දුක් විඳට ඊළඟට අපි දැන් පින් කරපු නිසා ඊළඟ ඉදීමේ දුකක් නැහැ. අපිට එහෙම හිතෙන්න බැරිද? එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් මේ ජීවිතේ අපි ගතොත් අපිට ලෙඩ දුක් හැදෙනවා. ඊට පස්සේ අපිට හිතෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ නම් අපිට මෙහෙම ලෙඩ දුක් හැදෙන එක නෑ. එතකොට හැමතිස්සෙම අපට නොපෙනෙන සැපක් අත් නොවිඳින සැපයක් තියෙනවා කියලා ඉවක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. මොකද බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඉදීම දුකයි කියලා. ඒක මොන සත්‍යයක්ද? අකාලික සත්‍යයක්. ඒක ආරි සත්‍යයක්. ඒක වෙනස් නොවන සත්‍යයක්. ඒක නොවෙනස් වන සත්‍යයක්. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ. දැන් දිනක් භික්ෂුන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේලා 39ම හොඳට සමාධිය වඩනවා. උන්වහන්සේලා 39ටම පුළුවන් කියා දෙන දේ වේගෙන්
පැහැදිලි කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ 39 හොඳ සීල සම්පන්නයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. සමාධිය වඩමින් සිටිනවා. මේ වාඩි වී සිටින ආසනයේදීම නිකලෙස් වෙන්න. මං ධර්මයක් දේශනා කරන්න ඕනි කියලා කියන මහන්නේ බලන්න දැන් ඔබ ආපස්සට. දැන් භික්ෂුන් වහන්සේට ඇහෙනවා භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. කියන මහන්නේ බලන්න ආපස්සට. ඔබ මේ සසරේ මොන මොන ආත්මභාව ඉපදීම නැමැති දේ නිසා ලබලා තියනවාද? දැන් බලන්න ඔබ සොරුන් වෙලා පහර කෑ අවස්ථා. දැන් අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම බලනවා සොරෙක් නොවෙච්ච කෙනෙක් නෑ. ඊරස බලනවා ඔබ දැන් මංකොල්ලකාරයන්ගෙන් මරණයට පත්ව අවස්ථා බලන්න. දැන් මොනී භික්ෂුන් වහන්සේලා මංකොල්ලකාරයන්ට අසු නොවෙච්ච කෙනෙක් නෑ. ඌරන් කුකුලන් එළුවන් හරකුන් වෙලා මියගිය අවස්ථා බලන්න කියනවා. දැන් අර භික්ෂුන් වහන්සේලාට පේනවා කල්ප ගණන් මෙරි 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 යවිලා. ඊරස බුදුරජාණන් වහන්සේ වදාළ මහණින් ඔබ මෙතෙක් කල් කර තිබෙන්නේ මහා පොළොව වැඩිමයි. මේ මහා පොළොව උන්වහන්සේ දේශනා කරන්නේ මුළු මහා පොළොවම සොහොනක් කියලා. මේ මෙතෙක් කල් ඔබ කර තිබින්නේ මහා පොළොව වැඩිමයි. මහන්නේ බලන් ඔබෙන් ගලා ගිය ලේ එකතු වෙද්දී සාගර ජලය තරම් නැත. මේ වගේ පේනකට මේ භික්ෂුන් වහන්සේලා ආවෝද කළේ කොහොමද? ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක, මරණයට පත්වීමේ දුක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ බලන්න ඔබ අතීතයේ දරුවන්ගෙන් වියෝවීම නිසා, ස්වාමියාගෙන් වියෝවීම නිසා, ධන ධාන්‍යයෙන් වියෝවීම නිසා ඔබ හැලු කඳුළු. දැන් මෙයාට ආත්මභාව ගානක් මේ ස්වාමීන් වහන්සේලාට පේන්න ගත්තා. ඕන්න දැක්ක ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. මේ වගේ උන්වහන්සේ දේශනා කරගෙන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපදී හොඳට තේරුණා. කොච්චර තේරුණාද කියන මං ඒ ආසනය තුළම නිකලෙසුණා. එහෙනම් නිගලෙසුන් හේතුනේ කුමක්ද? දුක්ඛාර සත්‍ය අවබෝධ වීම, දුක්ඛ සමුදය ප්‍රහාණය වීම, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ වීම. දැන් වර්තමාන මනුෂ්‍යයාට මේ කරා යන්න තියෙන හැකියාව නැත්තේ ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටක් නැති එක. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවනේ. මොනවද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. කෙනෙකුට මේකෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එක්ක බැඳුණු එකක් හරි තියෙන්න ඕනේ. එක්ක ශ්‍රද්ධා ඉන්ද්‍රියයි පඤ්ඤා ඉන්ද්‍රියයි, එක්ක ශ්‍රද්ධා ඉන්ද්‍රියයි විරිය ඉන්ද්‍රියයි, එක්ක ශ්‍රද්ධා ඉන්ද්‍රියයි සති ඉන්ද්‍රියයි, ශ්‍රද්ධා ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි. එහෙම තිබුණොත් ඒ කෙනාට අවස්ථාව තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිට ලබා අන් ඉන්ද්‍රියන් වර්ධනය කරගන්න. නමුත් ඔහුට ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ නැත්තම් එක ඉන්ද්‍රියයක්වත් පිහිටන්නේ නැහැ. ඒ එතකොට බලන්න මේ වර්තමාන මනුෂ්‍යයාට කොයිතරම්ම මේ ධර්ම මාර්ගයට යන්න තියෙන ඉඩකඩ අඩුද? නිකන් උදන් ගැනීමක් නම් තියෙනවා. උදන් ගන්න පුළුවන් නේ. නමුත් උදන් ගන්නවට බෑ. මේකේ අනාත්මයිනේ. අනාත්ම ගියත් දොරන්න මම මේක හදනවා, අරක හදනවා, මේක කරනවා කියලා කරන්න පුළුවන්. ඉදමක් කුඹුරක් වවනවා නම් අපිට අක්කර 1000ක් වුණක් ගත්තා වවනවා කියලා කරන්න පුළුවන්. බිල්ලිමක් ගහනවා නම් අපිට පින තියෙනවා නම් ඒක කරන්නත් පුළුවන්. ඒ හැම එකක්ම පුළුවන් ලෞකික දෙයක්. නමුත් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නවා කියන එක ඒක නොපිරිහෙන මනසක් ඕනේ. වැඩෙන ප්‍රඥාවක් ඕනේ. පිහිටන නෝනක් ඕනේ. ඒ ඔක්කොම ලැබෙන පිරිහෙන ලෝකෙ නෙමෙයි. නොපිරිහෙන ලෝකෙ. දැන් ඔබ දන්නවද ඉස්සරහට ඉදිරියට ඉදිරියට තියෙන්නේ පිරිහීගෙන යන ලෝකයක්. නොපිරිහෙන ලෝකයක් නෙමෙයි. ගියක් ගියක් ගානේ සංසාරවල වැඩි වෙනවා. අවිශ්වාස වැඩි වෙනවා. අධර්ම රාගය වැඩි වෙනවා. විෂම ලෝභය වැඩි වෙනවා. මිසක් අඩු වීමක් නැහැ. මේ පිරිහීගෙන යන ලෝකයේ තුල තමයි අපි ඉපදිලා ඉන්නේ. එතකොට පිරිහීගෙන යන ලෝකයේ තුල පිරිහුණ මිනිසුන්ගේ බැල්ම වැටුනොත් අපිට අමනුෂ්‍ය බැල්ම හිදුවට වඩා දරුණු නේද? පාප මිත්‍රිකුගේ බැල්ම වැටුනොත්. අමනුෂ්‍යගේ බැල්ම දෙහිකවල හරි අයින් කර හැකි. පාප මිත්‍රිකුගේ බැල්ම අයින් කරන්න බෑ. ඔහු පාප මිත්‍රිකම වෙනවා. ඉතින් මේ නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අතිශයින්ම දුර්ලභයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහගන්න තියෙන්නේ. ඒ ධර්මයේ පුරුදු කරන්න තියෙන්නේ. ඒක අතිශයින්ම දුර්ලභයි.
මිනිසා මේ ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි මහණනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ කෙනා බැරි වෙලාවත් සතර අපායට වැටුණා මිනිසෙක් වීම ඔහුට ඊතරම් අමාරුයි කියන පහසු දෙයක් කියනවා කන්න කෙස් බෑවෙකුට වී සිදුරෙන් අහස බලන එක චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන සත්වයා ඔන්න අද මෙහි මැරුණා ගීල උපන්න මේ ධර්මයේ ඇහෙන්නේ නැති පළාතක අපි ගත්තොත් ජම්බුද්වීපේ අද ඉන්දියාව තුළ කවුරු උපන්න මොනතරම් පින් ඇතු උපන්න පිටක් නැහැ මොනතරම් පින් ඇතු උපන්නත් කරන්න තියෙන අර බමුණු කියන ටික යාග කරන්න කිව්වහම යාග කරන්න ඕනේ සතෙක් මරන්න කිව්වහම මරන්න ඕනේ පූජාවක් තියන්න කිව්වම පූජාවක් තියන්න ඕනේ මේව මිසක් පේන තෙක් මානක පිළිසරණක් නැහැ ඇයි බුදුරජාණන් වහන්සේ වදාළන්නේ ඔබට මතකද මේ අපි ඉගෙන ගත්තා මහණෙනි මේ ලෝකී ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර ඇද්ද ඔව්හු ශ්‍රමණියෝ නොවේති බ්‍රාහ්මණියෝ නොවේති එහෙමනම් මේ ලෝකී ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ හිස් වෙලා ඇයි ශ්‍රමණ බ්‍රාහ්මණිය කියන්නේ කාටද චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පිරිසටයි ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ මාගේ ශාසනයේ තමයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මාගේ ශාසනයේ තමයි දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මාගේ ශාසනයේ තමයි තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ මාගේ ශාසනයේ තමයි හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ දැන් බලන්න පින්වත්නි මේ ඒ චතුරාර්ය සත්‍ය නොයසීම නිසා මේ ලෝකයේ ශ්‍රමණයෝ පහළ වෙන්නේ නැහැ බ්‍රාහ්මණයෝ පහළ වෙන්නේ නැහැ දැන් අපි ගත්තොත් ඉන්දියාවේ වගේ රටවල් වල හරියට මහන්සි වෙනවා මේකේ නිදහස් වෙන්න මේ පවතින දුකෙන් නිදහස් වෙන්න හරියට දුක් විඳිනවා හරියට දුක් දෙනවා දැන් මම දැක්ක ඔය මේ හිමාලයෙන් දෙද්දී ශරීර සාදුරු ඉන්නවා කතා කරන්නේ මුළු ජීවිතේම කතා කරන්නේ හිතන මේ කතා කිරීමෙන් පවු රැස් වෙනවා කියලා කතා නොකර ඉන්නවා ඊළඟට මේ දැන් නිකන් ඉන්නකොට අකුසල් වැඩෙනවනේ අකුසල් වැඩෙනකොට හිතනවා දැන් මේ සාමාන්‍ය හිතක් පැවතුත් අකුසල් වැඩෙනවා කියලා ගංජා බොනවා ගංජා බීලා ගඟ දිහා බලාගෙන හා දැන් හරි කියනවා දැන් මොකද මෙහෙම වෙන්නේ දුක්ඛාරී සත්‍යය කියා දෙන්න කෙනෙක් නැහැ දුක්ඛ සමුදය කියා දෙන්න කෙනෙක් නැහැ දුක්ඛ නිරෝධය කියා දෙන්න කෙනෙක් නැහැ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියා දෙන්න කෙනෙක් නැහැ දැන් අතන යාට ලැබෙන ආස්වාදයක් ඊට පස්සේ තනවා මේ ආස්වාදය නිසා හා දැන් හරි දැන් මට අකුසල හටගන්නේ නැහැ මේ ආස්වාදේ කුසලෙන් උපදින එකක් කියලා එතකොට ඒ තුලම ඔහු තව තවත් අවිද්‍යාවටම යනවා පේනතික් මානික චතුරාර්ය සත්‍ය කතාවක් නේ. එතකොට බලන්න පින්වත්නි මේ අපි චතුරාර්ය සත්‍ය අපි සමහර විට සංසාරේ අහන්නේ නැති. නමුත් ඇහුවත් අපිට ප්‍රඥාව එදා තිබුණේ නැහැ. ඒ ප්‍රඥාව අදත් නැත්තම් ආ ඊළඟ අවස්ථාවටවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ දේ. උන්වහන්සේ දේශනා කළේ ඒකයි අත්ථ දීපා විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ මහණෙනි තමාව පිහිට කරගන්න තමාව පිළිසරණ කරගන්න වෙන තමා හැර වෙන කෙනෙක් තමාට පිහිට වෙනවා කියලා හිතන්න එපා තමාගේ පිළිසරණ තමාගේ පිහිට තමාමයි දැන් මේක තේරුම් ගන්න ලේසිද අමාරුද ගොඩාක් අමාරුයි අපිට හිතෙන්නේම බාහිර කෙනෙක් තමයි පිහිට වෙන්නේ බාහිර පිළිසරණක් තමයි තියෙන්නේම කියලා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණනි තමාගේ පිහිට තමාමයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ධම්මදීපා විහෙරත. ධම්ම සරණ, අනඤ්ඤ සරණ. ඊළඟට පිහිට කරගන්න කිව්වා ධර්මය. පිළිසරණ කරගන්න කිව්වා ධර්මය. දැන් මේක පුළුවන් ද නුවණ මත කෙනෙකුට කරන්න? බෑ. ඒ අනිවාර්යයෙන්ම මේ කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට පමණයි. ප්‍රඥාවන්ත කෙනෙකුට පමණයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රය කරගෙන හිතන්න පුළුවන්කම ඇති කරගන්නේ. දැන් බලන්න හිතලා දැන් අපි ඉපදිනවා. ඉපදීම නිසා දුක් විඳිනවා. දුක් විඳිනකොට අපිට හිතෙන්නේ නැහැනේ මේ ඉපදීම නිසා විඳිනවා කියලා. අපිට හිතෙන්නේ කොහොමද? මට මේ ඔක්කොම දුක් විඳින්න මැරෙනකන් විතරයි. මලාට පස්සේ මේ ඔක්කොම ඉවරයිනේ. මම මේ බලන් ඉන්නේ කියන එක වෙනකන්. අපිට හිතෙන්නේ මැරුණට පස්සේ ආයෙත් උපදිනවා කියලා.
එතකොට බලන්න මේ ඉපදීම කියන එක ඉපදීමේ දුක අවබෝධ කරන කෙනා තමයි මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න. ජරාවට පත් වෙනවා. ජරාවට පත් වෙනකොට අපි හිතන්නේ අනේ මේ මට නම් ජරාවට පත් වී විඳ 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 ඕනේ නෑ මං කැමති විඳවන්න නැතුව මැරෙන්නේ. අපිට එහෙම පැනලා යන්න පුළුවන් කමක් නෑ. රෝග පීඩා වලට පත් වෙනවා. රෝග පීඩා වලට පත් වෙද්දී අපිට පැනලා යන්න පුළුවන් කමක් නෑ. මරණයට පත් වෙනවා. පත් වෙද්දී පැනලා යන්න පුළුවන් කමක් නෑ. අප්‍රියං හා අපිට එක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුළු ජීවිත කාලෙම විඳෝ 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 අපිට ඉඳ වෙනවා. ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙනවා. අපි කැමති, අපි ආදරය කරන, අපට ආදරය කරන අයගෙන් අපට වෙන් වෙන්න වෙනවා. අපට සැප ලබා දෙන දේවල් වලින් අපට වෙන් වෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට දුකක් හට ගන්නවා. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. අපි කැමති දේවල් තියෙනවා, ඒවා ලැබෙන්නේ නැති වෙනවා. මොනවද කැමති දේ? බුදුරජාන් වහන්සේ වදාළ යම් පිච්චං නලබති තම්පි දුක්ඛං. කැමති යමක් ඇද්දී නොලැබී මොනවද? අපි කැමති නරක තැනක උපදින්නේ නැති වෙන්න. නමුත් ඒක ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ. ඒ කැමති දේ නොලැබීම දුක. අපි කැමති ජරාවට පත් නොවී ඉන්න. ඔව්, අපි කැමති දේ ලැබෙන්නේ. අපි කැමති ඉරණ දුක් නැතුව ඉන්න. ඒ කැමති දේ අපිට නොලැබී යනවා. අපි කැමති මැරෙන්නේ නැතුව ඉන්න. ඒ කැමති දේ නොලැබී යනවා. අපි කැමති අපට ආදරය කරන, අපට ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් ප්‍රියමනාප දේවල් වලින් වෙන්නේ නොවි ඉන්න. නමුත් ඒ කැමති දේ ලැබෙන්නේ නැහැ. එතකොට අපි කැමති අප්‍රියමනාප දේවල් හා ඒක නොවි ඉන්න. ඒ කැමති දේ ලැබෙන්නේ නැහැ. අපි කැමති දුද්දොම්න සුසුම් හෙලින් වලින් තොරව ඉන්න. නමුත් ඒක අපට ලැබෙන්නේ නැහැ. මේක තමයි කැමති දේ නොලැබීමේ දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එකක්වත් අපට අපට ප්‍රාර්ථනා කළා නී මෙහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. දැන් බුද්ධ කාලේ ගත්තත් කොච්චරනම් මේ ධර්මයේ කරා ගියපු අය හිටියද? අනන්ත දුක් විඳ කොච්චර දුක් විඳපු අය හිටියද නේ? දැන් අපි ගත්තොත් සාමාවතී වගේ අය රජ මාලිගාවල වාසය කළා. ධර්මයේ හැසුරුණා අමාරු හිත හදාගෙන වීරිය. නමුත් අනන්ත නින්දා අපහස හිරිහැර ඔක්කො මැද්දෙන වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ මාගන්දිය එක්තරා අවස්ථාවක සාමාවතී ගැන කීලං කියලා 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 කිප්පෙව්වා. කිප්පවල සාමාවතීට ඊතලයකින් විද්දෙව්වා මාගන්දිය. සාමාවතීට ඒක වැදුන්නේ. ඊට පස්සේ තමයි මේ මාගන්දිය කල්පනා කරලා ඒගොල්ලන්ගේ ඥාතීන්ට කියලම දුරවල් වහලා ගිනි තිබ්බා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඒ සාමාවතී ප්‍රධාන පිරිසට මොකද වුනේ? ඒ පිරිස ධර්මයේම හිත පිහිටුවාගෙන මේකෙන් බේරුණා. මේ පස්සෙන් ගැලවුණා. ඒ ගින්නටම තමන්ගේ හිතක් දැම්මනම් තාමත් ඒ ප්‍රශ්නේ පන්න යනවා. ඉතින් මේ නිසා පින්වත්නි බුද්ධ කාලේ පවා දැන් අපි වැඩි ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ කාලේ බලමු. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවනේ. පිරිනිවන් පානකට උන්වහන්සේ වස්සාන 24ක් ගෙව්වා සවැත් නුවර. කොසල් රජුරු හිටියා. පිරිනිවන් පාන ඉස්සරවිලා කොසල් රජුරු මරුණනේ. ඊට පස්සේ කොසල් රජුරුවන්ගේ අර පුතා තමයි බලෙන් රජකම ගත්තනේ. අරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී ශාක්‍යයන් සියලු දිනාම සංහාරයට ලක් වුණා. ශාක්‍ය සංහාරය වුණා. ඊට පස්සේ ශාක්‍ය සංහාරය කළා. මේ අචිරවතී ගඟ ළඟට ඇවිල්ලා ඒ පිරිස ඔක්කොම ගඟේ ගහගෙන ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට කුසල් රාජධානිය නැහැ. බලන්න මේ ධර්ම මාර්ගයට යාපුව කොච්චර විනාශ වලට බඳුන් වුණාද? බඳුන් වුණාද? නොඒක ආකාරයේ කරදර කම්කටොළු වලට බඳුන් වෙවි තමයි මේ ධර්ම මාර්ගේ ප්‍රගුණ කරගෙන ගියේ. ඉතින් මේ සසරගෙන දන්නේ නැත්තම් කෙනෙක් තමන්ට කරදර කම්කටොළු වෙනකොට තමන් කියන්නේ මොකද්ද? අනේ මම තෙරුවන් වඳිනවා. මම සිල් රකින්නවා. මම බණ පොත් බලනවා. මම ධර්මයේ සීකරනවා. ඇයි මට විතර මේ වදේ? ඇයි මට විතර මේ කරදරේ? ඇයි මට විතර මෙහෙම වෙන්නේ කියලා හිතන්න හිතන්න එයා පහදින්න ධර්මයේ කෙරෙන්නේ නෙමෙයි. එයා සසරේ සැප කියලා හිතන් ඉන්නේ. එයා දුක්ඛාර සත්‍ය වෙනෙහි කළා නම් එයාට ඒක විවසා ගන්න
පුළුවන් වෙනවා මට මේකේ නිදහස ඉන්න නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණේ කියලා නැත්නම් අපි හිතන්නේ මේ ප්‍රශ්න නැතුව ඉන්න කරදර නැතුව හිරිහැර නැතුව වද වේදන නැතුව ඉන්න අවස්ථාවක් අපි හොයන්නේ ආ දැන් අපි දැන් තෙරුවන් සරණ ගියා දැන් අපි සමාදන් වුණා අපි දැන් බුදුන් වදිනවා දැන් අපි ළඟට කරදර ඉන්න බෑ වුන් වැරදින්නේ එතකොට අපි කල්පනා කරන විදිහේ වැරදි ඒ කරද නෙගට හිතුවා නම් මේක තමයි අපිට මේ තියෙන අවබෝධ නොවීම නිසා සසරේ සැරිසරා යාම නිසා මේ විඳින දේ එතකොට තමයි යා දුකට හේතු හොයන්න පෙළඹෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මේක වෙන හේතුවක් නෑ කිව්වනේ වෙන හේතුවක් නෑ දුකට හේතුව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දුකට හේතුව එයමයි බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කළා එතකොට අපිට දුකට හේතු හොයාගෙන ගිය හම්බ වෙන්නේ මේක ඇයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනුනේ මේ නිසා හැදෙන කෙලෙස් එකට එක කිරීම ඊරිසියාව පලි ගැනීම ගුණමකු බව කෙලෙයි ගුණ දන්නේ නැතුව මේ ඔක්කොම කෙලෙස් හටගන්නේ මේකෙන් නෙවෙයිද කාම තණ්හා වෙනුයි භව තණ්හානේ විභව තණ්හාෙන් තමයි සියලුම කෙලෙස් හටගන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව ඉතිරි නැතුව ප්‍රහාණය කළොත් යෝ තස්සායේව තණ්හාය අශේෂ ශේෂ නැතුව විරාග නොවැල්මින් නිරෝධෝ නිරුද්ධ වීමක් ඇද්ද චාගෝ අත්තරීමක් ඇද්ද පටිනිසග්ගෝ දුරු කිරීමක් ඇද්ද මුත්‍ති ඒ නිදහස් වීමක් ඇද්ද අනාලයෝ ආලේ රහිත වීමක් ඇද්ද කුමකින්ද කාම තණ්හාවෙන් භව තණ්හා විභව තණ්හා එයාගේ දුක ඉවරයි කියනවා එතකොට අපේ දුක ඉවර වෙන්නේ කවදා හරි එදාට දැන් අපිට හිතෙනවනේ කවදාද මේක ඉවර වෙන්නේ එම් සිටිවිල්ලක් එන්නේ නැද්ද එක වතාවක් හරි ජීවිතේ එනවා ඒ සිටිවිල්ල මොකද්ද මේ විඳින කරදරේ ඉවර වෙන්නේ කවද්ද එක වතාවක් හරි එනවා ඥානවන්ත කෙනෙකුට ඥාන නැති කෙනෙකුට නම් කියන්න බෑ ඥාන නැති කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නෙමෙයි හිතන්නේ ඥාන තියෙන කෙනානේ මේක මිදීමක් හොයන්නේ ඥාන නැති කෙනා මිදීමක් හොයන්නේ මේකම එයා තැරි ගැහෙනවා මේක මෙයා ඒකෙම කලවම් වෙනවා ඒක මෙයා දුක් විඳිනවා මං එන්නම් පස්සේ මං අතාරින්නේ නැහැ මං එනවා එහෙම කී කී ඉන්නේ නැද්ද ඒ ඥානෙ නැහැ බුද්ධිය නැහැ බුද්ධි හිණයි ඒ ඇයිද කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න වාසනාව නැහැ අයියා ලෑස්ති නැහැනේ මේකෙන් නිදහස් වෙන්න එයා ලෑස්ති මේකේ දුක් විඳ විඳ මේකෙම පැටලිලා එයාගේ ඉලක්ක හරිය පටුයි එක කෙනෙකුගෙන් පලි ගන්න එක කෙනෙකුට ඇලුම් කරන්න ඔය වගේ මොන හරි දෙයක හිර වෙලා ඔහු මේකට පයින්නවා මොකෙටද පයින්නේ ප්‍රපාතයට ඒ කෙනාට නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මේ දේශනා කළේ මේකෙන් ඈතර වීම සොයන කෙනාට එතකොට ඒ ඈතර වීම සොයන කෙනා දන්නවනම් තුන්වෙනි ආරි සත්‍ය භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ වනාහි දුක්ක නිරෝධ ආරි සත්‍යය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කුමක්ද? මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි චක්කුකරණී. ධම්මස ලබා දෙනවා. ඥානකරණී. ඥානය ඇති කළ දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. අභිඥාය විශිෂ්ට අවබෝධය ඇති කළ දෙනවා. සම්බෝධාය ආර්ය සත්‍ය අවබෝධය ඇති කළ දෙනවා. නිබ්බානාය සංවත්ති ඔව් නිවන පිණිස පවති ඒ ආර්ය ස්ථාංගික මාර්ගයේ කෙරේ යගේ පැහැදීමක් තියෙනවා මේනම් සතරවෙනි ආරි සත්‍යයයි කුමක්ද ආරි සත්‍යය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධිත්ති කිව්වේ ඔව් දුක පිළිබඳ අවබෝධය දුක හට ගැනීම පිළිබඳ අවබෝධය දුක්ඛ නිරෝධය ගැන අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන අවබෝධය මේ සම්මා දිට්ඨියයි සම්මා සංකල්පය කියන්නේ දැන් මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච එකනා දැන් දුක ගැන දැන් තේරිලානේ දැන් යාට උනේ මේකෙන් නිදහස් වෙන්නේ මෙයාගේ හිතේ තියෙන නික්කම සංකල්පය
කාමයන්ගෙන් නිදහස් වීම දැන් මෙයා හිතනවා. ඊළඟට අව්‍යාපාද දැන් මෙයා ව්‍යාපාද ඇති කරගන්නේ නැහැ. දැන් මෙයාට උනේ නොගැටී ඉන්නයි. අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප දැන් මෙයා අවහිංසාවට දැන් මෙයා යන්නේ. මෙයාට උනේ දැන් මේකෙන් අයින් වෙන්න. ඕන ඒ සංකල්ප ඇති වෙනවා සම්මා සංකල්ප. ඇති වෙන්න මොකද වෙන්නේ? වචනේ හරියනවා නිකම්ම. මොකද වෙන්නේ? සම්මා වාසය ඇති වෙනවා. බොරු කීමෙන් එයාට පළක් නැහැ. මොනව ගන්නද? කේලම් කියන්නේ නැහැ. ඇයි හේතුව? එයා මේ දුක ගැන දන්නවා. එයා දන්නවා මේ දුකට පැමිණලා සත්‍ය විඳෝ විඳ යන ගමනක් තියෙන්නේ. මේ ගමන තුළ මේ සත්‍යයන්ට තියෙන සැනසෙල්ල තමයි සමගිය. ඒ නිසා සමගිය නැති වෙන දෙයක් කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරිසෝචන කියන්නේ යන්නේ හිස් වචන කියෝ කියෝ ඉන්නේ. ඒ හේතුව යදන්න මේ හිස් වචන කියෝ කියෝ ඉඳලා ඇති ඵලේ මොකද්ද? දැන් ජීවිතය ආර්ථය තේරෙනවනේ. ඇයි දැන් ආර්ය සත්‍ය වැටහිලානේ. ඒ ආර්ථය තේරෙන එකේනා හිතන මොකද්ද මේ කිය ආර්ථය? එයා ඒක අතාරිනවා. සම්මා වාචා සම්මා කම්මන්ත. ඔව් එයා මේ සතුන් ඔව් අනුන්ට හිංසා කරන සත්ව ඝාතනය කරන යන්නේ. මොකද එයා දන්නා මේ සසරේ යන සත්‍යයන් නානාත්ම ලිපදීපදී යන ස්වභාවයෙන් තියෙන්නේ අපිට මේ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. අනුංගදියක් කඩාවඩා ගන්න යන්නේ නැහැ. ඔව් වැඩදි කාම සේවනයේ දෙන්න යන්නේ නැහැ. එයා සම්මා කම්මන්තෙන් යුක්තයි. සම්මා ආජීවය. එයා රස්සාව කරනවා. හැබැයි මේ රස්සාව තුළ අනුන්ට හිංසා, පීඩා, හොර, වංචා කිසිම දෙයක් කිසිම දෙයක් නැහැ. දැන් එයාට අවශ්‍ය නැහැ ඒක. ඒ ඔක්කොම ඉන්නේ හාරි සත්‍ය අවබෝධයෙන් නැති ලික්කනාටයි. සම්මාදිට්ඨිය නැති එක්කෙනා තමයි වේගෙන් ඒවට යන්නේ. ඇයි සම්මාදිට්ඨිය නැති එක්කෙනා අවිද්‍යාවෙන් ඉන්නේ? අවිද්‍යාවෙන් ඉන්න එක්කෙනාට කියනවා දැන් කාලේ ඔව් දැන් කාලේ මේ ඌව හරියන්නේ නැහැ. මේ පන්සිල් දැකලා මේ බිස්නස් කරන්න බෑ. පන්සිල් දැකලා රස්සාවල් කරන්න බෑ. ඌව කොහේ කරන්නේද? ඉන්නකම් කාලා බීලා අපි ඉන්න ඕනේ. දැන් එයාට මේ දුක්ඛාරි සත්‍ය දන්නේ නැහැ. එයා දන්නේ නැවත 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 තමන්ට මේකට මුණ දෙන්න තියෙනවා කියලා. ආන්න පාප මිත්‍රාශ්‍රයෙන් එයා හුවෙනවා. මේ සම්මාදිට්ඨිය තියෙච්ච කෙනා එහෙම කරගන්නේ නැහැ. ඇයි සම්මාදිට්ඨිය ඇති වුණා කියන යට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. යට සද්ධා ඉන්ද්‍රිය තියෙනවා, පඤ්ඤා ඉන්ද්‍රිය තියෙනවා. එයා ඊතු ඉන්ද්‍රිය ටික හරිගස්ස ගනීවි. ඊළඟට සම්මා වායාම. ඔන්න අකුසල් හට ගන්නවා. අකුසල් හටගත්තාම මොකද වෙන්නේ? දැන් මෙයාට අකුසල් හටගත්තාම හටගන්නවා හිරියුතක්. ඒ කියන්නේ ලැජ්ජා බය හටගන්නවා මේ අකුසල් ගැන. ඒ ලැජ්ජා බය නිසා මොකද කරන්නේ? මෙයා හිතනවා මේ අකුසල් නම් මට ඒකාන්තයෙන්ම අහිත පිණිස පවතින්නේ. මෙයා මේ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. ඊළඟට තව අකුසල් තියෙන හටගත්තු නැති. ඒ අකුසල් අන්න අය තුල හටගන්නවා පේනවා. පෙන්දරේ මෙයා හිතනවා මේ අන්න අය තුල මේ භයානක අකුසල් හටගන්න මාතුලේව හට අරගෙන නැහැ. නමුත් මාතුලේව හටගන්න පුළුවන්. ආන්න නොහටගත් අකුසල් හට නොගැනීම පිණිස, නූපන් අකුසල් ඔව් නූපදවීම පිණිස ඔහු වීරිය ගන්නවා. වීරිය ගන්නවා. ඊළඟට ඔන්න කුසල්. ඔව් කුසල් උපදිනවා. ඔව් කුසල් උපදිනකොට මොකද වෙන්නේ? දැන් මෙයා තුළ තියෙනවා උපදිච්ච කුසල්. දැන් මේ කුසල් තියෙනකොට දැන් මෙයාට පාප මිත්‍රය හම්බෙන් ආශ්‍රයයට හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර විශ්ෙන් එනවනේ. පාප මිත්‍ර ආශ්‍රයයට මෙයා වැටෙනවා. වැටෙන මෙයාට තේරෙනවා මෙයාගේ කුසල් නැති වෙගෙන යනවා. එතකොට මෙයා එකපාරට බය ඇති කර ගන්නවා, ලැජ්ජා ඇති කර ගන්නවා. අනේ මගේ මේ කුසල් නේද මේ පිරියෙන්නේ මේ පුද්ගලයන්ගේ ඇසුර නිසා. ක්ෂණින් යා මොකද කරන්නේ? පාප මිත්‍රය අතහැරලා වීරිය ඇති කරගෙන අර කුසල් ටික රැක ගන්නවා. නැත්තම් සමහර අය ඉන්නවා දන්නේ නැති එක්කෙනා උපන් කුසල් වෙනසිය යනවා දන්නේ. වීරිය උපදව ගන්න දන්නේ නැහැ. ඇයි? හිරියොත පැති වෙන්නේ. හිරියොත හටගන්නේ නැහැ මේ බය ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන්ට පේනවා තමන්ට වඩා හොඳට සිල් ආරක්ෂා කරගෙන තව අය ඉන්නවා. තමන්ට වඩා හොඳට සීය පිටුවාගෙන ඉන්නවා. සමාධිය දියුණු කරගෙන ඉන්නවා. නුවණින් විමසනවා. ප්‍රඥාව තියෙනවා. ඒතර තමන් බලනවා අනේ මට මෙච්චර බලවත් විදිහට මේවා නැහැනේ. ඒතකොට තමන්ට නූපන් කුසල්. ඒතකොට මොකද්ද වෙන්නේ? මේ නෝපන් කුසල් තමනුත් උපදවා ගන්න ඕනේ කියලා වීරිය ඇති කරගන්නවා, කැමැත්ත ඇති කරගන්නවා. කැමැත්ත ඇති කරගන්නකොට තමයි චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං
පග්ගණ්ණාති පදහති සතර ඍද්ධි පාද වැඩිනවා ඒ සතර ඍද්ධි පාද වැඩින්න උතනින් හිරියොතප් තමයි මේකට මුල ඊට පස්සේ මොකද වෙන්නේ යා සිහිය දිනු කරන්න කල්පනා කරනවා මේක කරගන්න නම් සිහිය දිනු කරගන්න ඕනේ සිහිය කොහොමද දිනු කරන්නේ ඔව් බලන දැන් උපන් නකුසල් ප්‍රහාණය වීමට නූපන් නකුසල් නූපද වීමට උපන් කුසල් වැඩි දියුණුවට නූපන් කුසල් උපදවා ගැනීමට යම් සිහියක් වමනාද ඒ සිහිය කොමක්ද සතර සතිපට්ඨානෙන් විතරමයි මේක කරන්න පුළුවන් එතකොට සතර සතිපට්ඨානෙ වඩන්න ගන්නවා වඩන්න ගන්නකොට මොකද වෙන්නේ පංච නීවරණයෙන් හිත බැහැර වෙලා සමාධියනෝ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ විදිහට මේ කිනා හිතනවා ඒකාන්තීම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ ලෝකේ ජීවිත අවබෝධය තුනස හේතු වෙන සතරවෙනි ආර්ය සත්‍ය ඒ වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එතකොට මේ කෙරෙහි හිත පහදවා ගත්තොත් ඒ හරි තැනට නිමෙදියා පහදින්නේ හරි තැනට පහදින්නේ හරි තැන කියලා හිතාගෙන වැරදි තැන් වලට අපි කොච්චර පහදිනවද නොයේ දේවල් වලට පහදිනවා හරි තැන කියලා හිතාගෙන හරි තැන කුමක්ද චතුරාර්ය සත්‍යය එහෙනම් අපි හිත පහදවා ගන්න කොතනද ඒ චතුරාර්ය සත්‍ය කෙරෙහිම අපි හිත පහදවාගෙන අපට මේ ගෞතම සාසනේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා සාදු